මේදී පාර්ලිමේන්තුවේ යම් සාකච්ඡාවකට භාජනය වෙච්ච දේ අද මාධ්‍යවලුත් දැක්කුවා විශේෂම මේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා දුන්න ආහාර තුගයක් සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් විතරක් නෙවෙයි අපි පාසල් යන කාලේ PL 480 ගිවිසුම යටතේ ඇමරිකාවෙන් ලැබුණු පිටිවලින් ඇදී හැස බිස්කට් පේ හදලා දුන්නා ඒක අලුත් දෙයක් නෙවෙයි එතකොට මෙතෙන්දි සිද්ධ වුණේ විශේෂයෙන්ම මේ පහුගිය කාල සීමාව තුළ රටේ ඇති වූ වාතාවරණයත් එක්ක අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනය වෛද්‍ය විශේෂඥවරු මේ ළමා මන්ද පෝෂණය ගැන කතා කරනවා දරුවෝ පාසල් වලට එනකොට හරියට පෝෂණයක් නැත්තම් ඒක ප්‍රශ්නයක් මම කල්පනා කළා මේ අමාත්‍යංශය බාරගෙන තාම මාස දෙකකට වඩා නැහැ මම කල්පනා කළා බාරගත්තු දවසේ ඉඳලා මේ කොහොමද දිව ආහාර වේලක් දරුවන්ට දෙන්නේ කියලා අපිට යම් ආකාරයක ආධාරයක් ලැබෙනවා නම් ඒක ලබා ගැනීමයි අපේ යුතුකම ඒක කරගෙන මේ පෝෂණ தත්ත්වයේ දරුවන්ගේ නගා සිටවන්න කටයුතු කරන එක. මම යනකොට ඉතින් මේ මම ඉතින් මෙහෙ මේ මේ මේක ඇඳට ගරු නියෝජ්‍ය කතන්දේ 85 ඉඳලා මම ඇඳේ කළු සූට් එක තමයි. මම කළු සූට් ඇඳලා උසාවිය ගිහිල්ලා විත්තිකරුවන් වෙනින් පෙනී ඉන්නකොට සමහර විත්ති කූඩුවේ හිටියා. ඒ විත්ති කූඩුවල ඉන්නාට අමතකයි අපි සූට් ඇඳපු මිනිස්සුයි කියලා එදා ඉඳලා. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක මේ අවඥාවට අපහාසයට ලක් කරගෙන තමන්ගේ කොහෙදෝ තියෙන මතයක් එක්ක මේ ගලපන්නේ යනවා මම හිඟා කාලා හරි ළමයින්ට ආහාර වේලක් දෙන්න පුළුවන් නෑ ඒක දෙනවයි කියන එක මම මේ රටේ ජනතාවට කියනවා නිකන් පම්පෝරි ගහන්න නැතුව මෙතන මේව තමයි මාධ්‍යවල උලුප්පල පෙන්වන්න යන්නේ ඒ මාධ්‍ය කියපු මාධ්‍ය වේදිකාත් මේ පහුගිය කාලේ අපේ ගෙදරට ආවා එතුමාගේ වාහනය හරව ගන්න බැරි වුණා අපේ මිදුලේ මම මේ බැංක් විද්‍යාත් නයක් කරන් හදපු ගෙදර අපි ඉන්නේ හැබැයි සමහරුන්ට ගෙවල් හැදුවයි කියලා වත්කම් ප්‍රකාශ කළේ වැරදියටයි කියලා උසාවි නඩු දිනු ඉතින් ඒ වගේ නම් මගෙන් අහගන්න යන්න එපා මම කැමති නෑ නීතිඥයෙක් හැටියට උසාවියේ තියෙන නීති කෘත්‍යයක් ගැන වෙන කොහෙර තැනක කතා කරා පරිස්සමෙන් කතා කරන්න ඕනේ මේ සූට් ඇන් දෙක අලුතෙන් අඳපු එකක් නෙවෙයි 85 ඇන්ද ඊට කලිනුත් මං ඇද්දා ඊට කලින් හිටියේ බැංකුවේ අපි මේ හිඟා කන්න ගියේ නෑ කොහෙන්වත් මේ ඇමතිකම අද නැතුව හෙට නැති වුණත් මම යන්නේ උසාවියට හැබැයි ඔය කීනාට යන්න තැනක් නෑ